morning. අද ඩයට් එකේ තුන්වෙනි දවස. අද නම් ටිකක් ෂේප් මොකද fruits and vegetables දෙකම ගන්න පුළුවන්නේ. Breakfast එකට මම ගත්තේ avocado juice එකක්. හැබැයි පොඩි challenge එකක් තියෙනවා. අද මට work day එකක්. ඒ නිසා අද ඩයට් කරන්න වෙන්නේ පිටින් කැමරා. වැඩ පටන් ගන්න කලින් මම passion juice එකකුත් ගත්තා. හරි අද බලමු කොහොමද අද දවස ගෙවා ගන්න කියලා. Lunch වලට මම හිතුවා අද vegetable salad එකක් ගන්නවා කියලා. ඉතින් මට හොඳ veggie salad එකක් හම්බ වුණා. අද fruits vegetables දෙකම ගන්න පුළුවන් වුණාට දෙකම balance එකේ කන්න ඕනි. Vegetables වලට ආස නැහැ කියලා බෑනේ. ඉතින් මම lunch වලට මේ salad එක තමයි ගත්තේ. මේක ලොකු taste එකක් නෑ. හැබැයි ඉතින් shape එකේ කන්න පුළුවන් වුණා. හොඳකට තියෙන්නේ මේකේ ගොඩක් vegetables mix කරලා තමයි salad එක හදලා තිබ්බේ. ඒ හින්දා බඩ පුරව ගන්න පුළුවන් වුණා. මේ හැම දවසකම අඩුම තරමේ වතුර විදුරු 8ක්වත් බොන්න මතක තියාගන්න. Hi! පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ diet එක සම්බන්ධයෙන්. ඊයේ diet එක සම්බන්ධයෙන් ඊයේ තිබ්බේ මට vegetables විතරක්ම කන්න තියෙන දවස diet එකේ දෙවැනි දවස. මට ඇත්තටම කොයි තරම් diet එක කරලා තිබ්බද තමයි vegetables විතරක් කන දවස මාර අමාරුයි දවස ගෙවා ගන්න. අනිකේ දවස දිගත් වැඩි වගේ. ඉතින් ඊයේත් ඒ වගේම ගොඩක් අමාරු වුණා. මොකද මම මේ diet එක පටන් ගත්තේ අවුරුද්දකට පස්සේ. හරියටම කිව්වොත් මම අවුරුද්දකට කලින් වගේ තමයි මේ diet එක කරේ අන්තිම වතාවට. ඊයේ කරේත් ඔගොල්ලෝ මගේ videos බලන කෙනෙක් නම් ඔගොල්ලෝ දන්නවා මම diet එක කරනවා කියලා. මම ආස ගන්නක් ඇදැඳු හොඳටම කෑවා. ඉතින් හොඳට කකා ඉඳලා එක පාට පොඩ්ඩක් කන්න බඩු හුරු කරගන්න චුට්ටක් අමාරුයි. පළතුරු දවසට කොහොම හරි පුළුවන් බෑ කරගන්න. මොකද ජූසස් බොන්න පුළුවන්, පළතුරු උණු තරම් කන්න පුළුවන්, අනික පළතුරු වලට ෆිලින් එක වැඩි. හැබැයි vegetables වලට ඊයේ රසද සලඩ් එක හදාගත්තත් හරි අමාරු වුණා ඉවසකින් ඉන්නේ. ඒ හින්දා මං බිස්කට්ස් දෙකක් කෑවා, ක්‍රීම් කැකර්. ඒත් ඉතින් බිස්කට්ස් දෙකක් කෑවා, ඊට පස්සේ චොක්ලට්ස් කෑවා, පොඩි කැරි දෙකක් කෑවා. ඒ වගේ මම ඔයගලන් කිව්ව මගේ අතින් පුංචි මිස්ටේක්ස් ටිකක් වුණා. එතකොට ඩයට් එක කම්ප්ලීට්ලි මම නීට් එකට ගිය කරේ නැහැ. ඒ වගේම මම ඩිනර් වලට අරන් තිබුණා කොස් තම්බලා. ගොඩක් කටි අහලා තිබ්බා කොස් හොඳයිද කියලා. කොස් ඇත්තටම හොඳ නැහැ. ඊයේ දවස පොඩ්ඩක් අවුල් ගියේ හින්දා මම ඒ දවස ඒ විදියට තමයි ඉවර කරගත්තේ. මොකද ඇත්තටම කිව්වොත් කොස් කියන්නේ ගොඩක් හෙවි මීල් එකක්. කොස් චුට්ටක් කෑවත් ගොඩක් හෙවි බඩට. ඉතින් කොස් කන්න එපා ඔයගොල්ලෝ ඩයට් එක හරියටම කරනවා නම්. තව කට්ටිය අහලා තිබුණා ඇයි කෙට්ටු වෙන හදන්නේ කියලා. මම කෙට්ටු වෙන හදනවා නෙමෙයි, කෙට්ටු වෙනවා, කෙට්ටු වෙන හදනවා, ඒ කියන්නේ ගොඩාක් කෙට්ටු වෙන හදනවා නෙමෙයි. මම හදන්නේ මගේ BMI එක බැලන්ස් කරන්න. මගේ උසේ හැටියට මගේ BMI එක තියෙන්න ඕනි උපරිම 63යි. ඉතින් මම 63කට කලින් බැලන්ස් කරගෙන හිටියා මගේ වේට් එක. හැබැයි දැන් 69ක් කියන්නේ කිලෝ 6ක්නේ. ඉතින් ඒ නිසා මම දැන් ට්‍රයි කරන්නේ ඒ කිලෝ 6 ඩයට්ස් දෙකකින් බසන්න. සමහරට 60ට වගේ මම ට්‍රයි කරනවා කැත නැත්නම්. හැබැයි ඩයට් දෙකක් ගන්න කොහොමත් මම කොයි තරම් ඩිසිප්ලින් තියාගෙන නීට් එකට ඩයට් එක කරත් මම බර අඩු වෙන්නේ කිලෝ 3යි. මොකද මගේ බ්ලඩ් වේට් එකත් වැඩි, ඉක්මනට බර අඩු වෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මාව ෆලෝ කරලා, මම දන්නවා ගොඩක් අය මගේ ඩයට් දැන් බලලා ওই ඩයට් එක මම කරන විදිය බලලා ඕගොල්ලෝ ෆලෝ කරලා කරන්න පුළුවන්. කවුරු හරි කරනා නම් සෙකන්ඩ් ඩේ එකේ මම කරපු මිස්ටේක්ස් කරන්න එපා. කොස් කන්න එපා, කොස් කොහොමත්ම කන්න එපා. ඒ වගේම තමයි මොනම හේතුවකටත් ඒකව කොෆි එකක් බොන්න යන්නත් එපා. ඒ වගේම අතිරේක දෙයක් ගන්න යන්න එපා. බිස්කට් එකක් ආසීනේ නැණි කියලා ක්‍රීම් කැක එක, ඒ වගේම චොක්ලට් කැල්ලක් මේ වගේ දේවල් ගන්න යන්නත් එපා. හැබැයි මෙහෙමයි, ඔයගොල්ලන්ට බඩගින්න දරා ගන්න බෑ නම්, ස්ටාවින් කියන්නේ හරිම අමාරුයි නම්, පොඩක් පොඩක් ෆස්ට් ටයිම් කරද්දි චීට් කරාට කමක් නැහැ. මොකද ගොඩාක් බඩගින්න දරාගෙන ඉන්න ගිහිල්ලා ඔගොල්ලෝ ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවොත් ඔයගොල්ලන්ට වතුර බීලා ඒක කන්ට්‍රෝල් කරගන්න අමාරු නම් පොඩි දෙයක් මොනවා හරි කන්න. හැබැයි ඒක ෆස්ට් ටයිම්, සෙකන්ඩ් ටයිම් ආපහු කියන්නේ ආය ඊළඟ පාට ඩයට් කරද්දි ඔයගොල්ලන්ගේ බඩ හුරු වෙලා තියේ හරියට නීට් එකට මොකද ඩයට් එක කරගෙන යන්නේ ඉඳ බය වෙන්න එපා. දැන් මේකෙන් කොහොමද මට කිලෝ 3ක් තමයි අඩු වෙන්නේ. බලමු අපි කීයක් අඩු වෙන්නේ කියලා. කොහොමද මම ආයෙ ඩයට් එක කරනවා, කොහොමද මගේ ටාගට් එක කම්ප්ලීට් වෙනකම් මම ඩයට් එක කරනවා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ මාව ෆලෝ කරලා ඩයට් එක කරනවා නම් මම කරපු මේ මිස්ටේක්ස් කරන්න එපා. කමක් නැහැ. ඊයේ ඉතින් පොඩක් ස්කිප් කරමු. මගේ අතින් උනා. What to do?
දරාගන්නම් බැරි වුණා. හරි. අද නම් මම කොහොම හරි බැලන්ස් කරගෙන ආවා. ඉතින් හෙට මගේ ෆේවරිට් ඩේ එක බනානා ඇන් මිල්ක්. දිගටම මේ ඩයට් ඩේට්ස් ටික බලාගෙන ඉන්න. ඔයගොල්ලන්ට මොන හරි අහන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. අර මිස්ටේක්ස් කරන්න යන්න එපා. ගෙදර ඇවිල්ලා හොඳ පපයා ජූස් එකක් පිව්වා. අද ටිකක් ෆෘට්ස් වැඩි වගේද? නෑනේ. අපි රාට බැලන්ස් කරමු. ඩිනර් වලට මම සලාඩ් ටිකක් හදාගත්තා. ඇවකාඩෝ, කැබේජ්, කැරට්, ටොමැටෝස් ටිකක් දාලා, ඒ වගේම ගර්කින්ස් ටිකකුත් කපලා දාලා සලාඩ් ටික හදාගත්තා. අද නම් දෙවියනේ කියලා ගානට බැලන්ස් කරගත්තා. තර්ඩ් ඩයට් එක මෙහෙම තමයි ඉවර කරගත්තේ. එහෙනම් හතරවෙනි දවසෙන් හම්බ වෙමු. බයි.